sunset. හොඳයි යාළුවනේ දැන් ඔබට පේනවා මම මේ ඉන්න තැන අද විශේෂ ගමනක් ආවේ මේ බලන්න මේ අපි විශේෂ පුජ්‍යලයක් හම්බෙන්න ආවේ මේ තමයි අපේ පත්මසිරි පෙරේරා මහත්තයා ලංකාවේ බිහි වෙච්ච අග්‍රගණ්‍ය අවිම පුරුෂයෙක් ඒ වගේම 1975 පත්මසිරි මහත්තයා කියන්න අපිට 77 79 82 84 ශ්‍රීලංකා නැෂනල් චැම්පියන් ශ්‍රී ලංකා නැෂනල් චැම්පියන් මේ ඉන්නේ දැන් අපි ඔබට මේ පෙන්වන්න හදන්නේ ඔහු ඉන්න වයස සහ ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇත්තම කිව්වොත් ඔහු ඉන්නේ දැන් වයස අවුරුදු 74ක බලන්න ඔහුගේ ක්‍රියාදාමයන් ඔබට පේනවා ඇති මට අවස්ථා පහක් ලැබුණා ශ්‍රී ලංකා සුරතාවේ හිමි කරගන්න. ඒ මොන අවුරුද්දද? 1977, 78, 79, 82, 84. ඊට පෙර අටුව කියන්නේ විශේෂයි 1973 තිබ්බා මිස් ඒසියා තරගාවලිය. ආසියාතික තරගාවලිය. රටවල් කිස් කාලක වගේ සහභාගී වුණා මන් දන්න හැටියට මතකයේ හැටියට. ඒ තරගයට යන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ ගුවන් ටිකට් පත් හොයාගෙන ඉන්නකොට කිසියම් අපහසුතාවයක් තිබ්බා. එතකොට ඒ වකවානුවේ රජයෙන් සතයක් වවිදන් කළේ නැහැ. ඒක වකවාන තුල ඉතින් මගේ ආයතනයේ ඉන්න අපේ හිතවත් මහතුරුන් එකතු වෙලා මට ටිකට් එක හොයලා දුන්නා. ඒක අර මැලේසියාවේ ගියා. මැලේසියාවේ මිස් ඒසියා. ඒකට ගිහිල්ලා මම හරි පුහුණුවක් නැතුව මම මුළු ආසියාවේ මේ තරග පන්තියේ මම 6 වෙනි ස්ථාන ලබා ගත්තා. මට කුසලාලිකුත් හම්බුණා. ඒ ඔබ සෙල්ලම් කරන්න පටන් අරන් කොච්චර කාලෙකින්ද? සෙල්ලම් කරන්න අවුරු 3ක්වත් නැහැ. එතකොට මම මිස් ශ්‍රී ලංකා දින්නවත් නැහැ. ඊට පෙර මම සෙල්ලම් ගිය මිස් ඒසියා. ඒ විශේෂ ඒ බලන්න ඒ විශේෂ කතන්දරයක් ඔහුව මේ ශේෂ්ත්‍රයට කැඳගෙන ඉන්න දායක වෙනවා වර්තමානයේ ප්‍රසිද්ධ චරිතයක්. විජේරත්න වරකගොඩ මහත්තයා එතුමා මේක බලාගෙන ඉන්නව නම් අත්‍තරම විශේෂ කතන්දරයක් අපේ අපිට අවශ්‍ය අතීත ආවර්ජනය සහ ඔවුන් ඒ කළ දේවල් ඇගීම. ඉතින් දැන් මෙතුමා මේ කායවර්ධන ශාස්ත්‍රයේ ලංකාවේ නමක් හදාගන්න කලින් එතුමා යනවා ආසියාවේ නමක් හදාගන්න. අන්නේයි විශේෂය. එතනින් පස්සේ වෙච්ච දේ කියන්නේ. එතෙන්ම වරකගොඩ මහත්තයා දුහුණු කරු එක්ක මේ සම්බන්ධව ලොකු අවබෝධයක් නැහැ. සාමාන්‍ය පොලිස් දෙපාර්තමේන්තුවේ දෙකෙනෙක් වශයෙන් යවකට ඉතින් මේ කාලේ අංකිතී හරි අංකිතී මේ කිලිමේ චූටි අවබෝධයක් තිබ්බා. එතුව නෙමෙයි. එතුමත් මේ ශාස්ත්‍රයේ මොන හරි සම්බන්ධයක් නැහැ. එයා සාමාන්‍ය එයාගේ ෆිට්නස් එක හදාගන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට මිස අය පොඩ්ඩක් කරලා කරනවා. ඉතින් මේ හම්බෙන් ගියා හම්බුනේ. ඉතින් කොමාරි මේ ඊට පස්සේ මිස් ඒසියා මං අරග නම්යක් ශ්‍රී ලංකා නියෝජනය කළා. 1982 83 භාගයේ මතක නැහැ පොඩ්ඩක්. ඒදිත් මම මිස්ටර් ඒසියා එක ලංකාවෙන් සහභාගී වුණා. ඊට පස්සේ ඊට අමතරව 1983 සිංගප්පූරුවේ තිබ්බ ලෝක සුරතා තරගයේ සහභාගී වුණා. ඒ වෙද්දි ලංකාවේ යම් තැනක් හදාගත්තා. එතන. ඔව්. ඒකට කවුරුත් දන්නවා. මගේ නම කිව්වම මම හැමෝම දන්නවා. ඒ කාලේ මේ ක්‍රීඩා විශේෂකයෙක් කියලා තිබ්බා. මොකද විවිධ වර්ග පාවිච්චි කරන්න හදපු අය නෙමෙයි හිටියේ. ඔව්. ඒකොල්ල හැමෝම අපේ නමක් තිබ්බා. අපිට අවුරුදු නම කිව්වම මම නිකන් දන්නවා. ඉතින් වාහන සංස්ථාය අහවලේ දුවාම ඉතින් ඒ කාලේදී අපි ගිහිල්ලා ලෝක සුරතා සංගමේ සහභාගී වෙලා අවසාන වටේ තේරුණා නමුත් ස්ථාන ලැබුණේ නැහැ. ඒක මං සෑහෙන්නපත් වෙනවා. මොකද අපි ආරම්භයත් එක්ක 1982 ලෝක කායවර්ධන තරගාවලිය. ඒතර ඒ වකවානුව ඔබට මතකද මේ අපි දැන් හොඳින් අඳුනන ඔය විශේෂිත චරිත ආනල් දිස්වාස නගරල වගේ මට අනුශාසනක හම්බුනා. කතා කළා. ඇත්තෙන්ම එතකොට එයා මම ලිප් එක යනකොට එයා මට උපචාර විසාල පරුවතක් වගේ. ඉතින් අහමිලා කතා බහ කළා. අනුශාසනක හම්බුනා. ඊට පස්සේ රොනි හම්බුනේ නැහැ. තව කවුද විවිධ ලෝක මොකද ඒකෝ එක්සිබිෂන් දෙන්නේ නැහැ කියලා.
සරංගාවලිය සඳහා. ඉතින් ඒගොල්ලෝ හම්බෙලා කතා කළා. ඒ කාලේදී ඒගොල්ලන් කරන්නේ බලාගෙන ඉතියි. ඒ කාලේ මේ සරංගාවලිය සිංගප්පූරුව, මැලේසියා, ඉන්දියා, පකිස්තාන්, ජපාන්, කොරියා, ෆිලිපීන්ස්, USA කට්ටිය ඔක්කොම හම්බුණා. හම්බෙලා ඉතින් හොඳ වුණා කියලා මම ඒ කාලේ තුර ගොඩක් සතුට වෙනවා. ඒ වගේම මේ අපිට ඇත්තටම දැනගන්න තියෙන විදිහට මෙතුමා මේ කාය වර්ධන ශිෂ්‍යත් අමතරව නාට්‍ය හා රංග කලාව පිළිබඳවත් යම්නම් දක්ෂතා තියෙන පුද්ගලයෙක්. මම ඒකදැක්ක චිත්‍රපටියෙන් මම රංගනය කළා හර්තයක් කළා. විජේ කුමාරතුංග, ජීවන් කුමාරතුංග තුන් කණ්ඩායමත් එක්ක මේ ගියේ ළඟ පිටත් මම ඒක බැලුවා. ඒ කාලේ මගේ ශරීරයේ විශාලත්වය එදා ඒවෙන් අපිට දැක ගන්න පුළුවන්. දැක ගන්න මම චිත්‍රපටිය බලනවා නම්. ඔව් මමයි රජා චිත්‍රපටියේ ඒ කියන්නේ ඔබ ඇත්තටම සටන් නළුවෙක් විදියට ඔහු එතනදී කාර්යභාරයක් කරා. හා ඒක අපි විශේෂයෙන් ඔබට ඉදිරි අනාගතයේ ඉදිරිපත් කරන්න යම් කිසි ජවනිකාවක කොටසක්. ඒ වගේම මට මතක හැටියට ඔබ විදේශීය චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා. ඔව් ටෙනිස් බක් කියලා. ඒකේ මතකය ආවර්ජනය කරන්න. ඒකේ කප්පීම චිත්‍රපට දෙකක් සංග්‍රහය කළා. ටප් උඩපැත්ත කැලේ තිබ්බා චිත්‍රපටියක්. ඒකෙත් අපි කට්ටේ ගානක් චරිතයක් කළේ. සුමී රත්නායක මාත්‍යාදු අපි කණ්ඩායම. ඊට පස්සේ අනිත් පැත්ත තව එකක් තිබ්බා මේ ගුණෙන් ගිහිල්ලා උඩපැත්ත කැලේ නෙමෙයි නුවර එල්දෙනිය ප්‍රදේශයේ ඇටැක්යක් කරනවා. ඒකත් ඒක ක්‍රියාන්විත චිත්‍රපටියක් හමුදාව සම්බන්ධව. එතකොට ඒ සම්බන්ධිනුත් බලන්න මෙතුමාලා දැන් ඒ කොච්චර මෙතුමා ඇත්තටම මේ කියන විදිහට කාය වර්ධන ශිල්පියෙක්, ඒ වගේම නළුවෙක් සහ අපි මෙතනදී ඔබට මතු කරන්න යන්නේ යලි යලි තවමත් තමන්ගේ පෞල් ජීවිතයේ රැකගෙන ඒ ක්‍රීඩාවෙන් ලබාගත්තේ මානසික ශක්තිය ප්‍රයෝජනයට අරගෙන තවමත් තමන්ගේ පෞල් ජීවිතයේ රැකගෙන එතුමා දරුවන් හදා වඩාගෙන ඔවුන්ව යම් ඉහළ ස්ථානවල රඳවලා අදටත් සතුටින් තමන්ගේ මේ ක්‍රීඩා කෞශල්‍ය ඒ අනාගත පරපුරට ලබා දෙන්න එතුමා කරන මෙහෙය අපි අගය කරනවා. ඒ වගේම තවත් දවසක ඇත්තටම මේ ස්ථානයේ ඔබට දැක බලා ගන්න පුළුවන් මේ බත්තරමුල්ල ප්‍රදේශයට එනවා නම් මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් මේ නිවැරදි ආකාරයට කාය වර්ධන ශිල්පයේ ඉගෙන ගන්න කොහොමද සහ නිවැරදි ක්‍රමවේදයන් පාවිච්චි කළා. ඒ වගේම මේ ඔබට පේනවා මෙතුමාගේ මේ උපකරණ කට්ටලයන් ඔබට සෑම අංගෝපාංගයක්ම මෙහිදී දැක ගන්න පුළුවන්. ඒ වගේම අපි ඇහුව විදිහට එහා පැත්තේ මේ කාන්තාවන් සඳහා වෙනම කාය වර්ධන කොටසක් යතුම පවත්වාගෙන යනවා. ඉතින් අවසාන වශයෙන් ඔබට මේ ස්ථානයට සම්බන්ධ වෙන්න කැමති නම් ඒයට පණිවිඩයක් දෙන්න. ඇත්තෙන්ම මේ වටේ මකින් පුහුණුවලත් ඊපදේක්ම තමයි වටේ ජිම් දාගෙන ඉන්නේ. ඔලුවේ මැදට දාගෙන ඔබ ඒ සම්බන්ධයෙන් සතුටු වෙනවා. කොහොමද සතුටු? ඒගොල්ලෝ මම ඇත්තෙන්ම ඒගොල්ලෝ මටත් ආරාධනා කළ තමයි ඒගොල්ලෝ ආරම්භ කළේ. ඒකට මම සතුටු වෙනවා. ඉතින් එහෙම තිබ්බත් අපි මගේ ගාවට කට්ටිය ඉන්න ගොඩක් විශාල දැන්වීම් පුරුදාල නැහැ. ඒ ප්‍රසිද්ධියක් දෙන්න මගේ උත්සාහයක් නැහැ එහෙම. ඉතින් මාව දන්න අඳුරන අය ඇත්තෙන්ම මාව හොයාගෙන මෙතනට එනවා. ඒ එන හැම කෙනෙකුටම සතුටෙන් බාර අරව මම දන්නා දේ හොඳින් එයාට අවබෝධ කරලා දෙනවා. කරන හැටි මෙහෙමයි කියලා. ඉතින් සමහර අය අවුරුද්දෙන් හතර පහ ඉස්සෙල්ලා ආපු අය දසක් කල්ල ගිහිල්ලා නැවත ආයිත් මා ගාවට නැහැ තියෙනවා. ඉතින් අනිත්‍යකට වරුදු වෙලා හොඳ නිසා වෙන්නේ නැති මෙතන නෙමෙයි ඇත්තේ. ඉතින් එහෙම නිසා මේ ටිකක් අපි මේ කරනකොට කරන්න වායි දැල නැහැ. තදින් අපි පොඩ්ඩක් කියනවා සමහර ඒකනත් මේ අකමැති දන්නේ නැහැ. ඉතින් එහෙම නෙපේ කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් මා විශේෂ යමක් සඳහන් කළ යුතුයි. දැන් ඇත්තටම මෙතුමා මේ කාය වර්ධන ශිල්පය අනාගත පරපුරට හඳුන්වලා දෙන අතරම මතක තියාගන්න ක්‍රීඩාවේ විනය සම්බන්ධයෙන් සහ ඒ ක්‍රීඩාවේ හැසිරීම සහ ඒ ක්‍රීඩාවෙන් දියුණුව ලබා ගැනීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය ලබා ගැනීම සම්බන්ධයෙන් එතුමා යම්නම් උපදෙස් දෙනවා. ඉතින් මේ ස්ථානයේ ඇතරම මේ දැන් සාමාන්‍ය වර්තමානයේ තත්ත්වය තමයි අපි බොහොම කලබලකාරී ජීවිතයක් ගත කරන්නේ. කලබලකාරී ජීවිතයක් තුළ අපි මේ කාය වර්ධනය සඳහා අපිට ඕනේ ටග් ගාලා ඇවිල්ලා මේක එහෙම මේ
යකඩ කෑල්ලක් උස්සල ඉවරලා අපිට අග්ගාලා යන්න තියෙනවා මේ අපේ තව කාර්යයන් ගොඩක් තියෙනවා නමුත් මේ මේ කලබලකාරී මානසිකත්වයෙන් මිදිලා යම්කිසි මානසික දියුණුවක් සමග මේ මේ අවුරුදු 75ක් වලත් මෙතුමා ආදර්ශයට ගන්න මේ ඕ තුල තියෙන මානසික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මේ අග්‍රගන්‍ය ක්‍රීඩාව ශරීර සෞඛ්‍ය රැක ගැනීම සඳහා වූ මේ අග්‍රගන්‍ය ක්‍රීඩාව යොදාගන්න කියන පණිවිඩයත් එක්ක අපි తాවකාලිකව මෙතුමාගේ මේ කාය වර්ධන ශිල්පී ආයතනයෙන් සමු ගන්නවා අපි යලි යලිත් ඔබතුමාව බෑදකින් එනවා ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ මම හිතන්නේ ඔව් අපි දිගින් දිගටම මෙතුමාගේ ශිල්ප ක්‍රමයන් පිළිබඳව ඔබට කියා දෙනවා ඒ වගේම මෙතුමාගේ ගෝල බාලයෙන් ඉන්න අපි ඔවුන්වත් අනාගතයේ සම්බන්ධ කරගන්න උත්සාහයක් දරනවා ඉතින් අදට මේ වැඩසටහන අපි මෙතනින් සමාර කරනවා ඔබතුමාගේ සතුට නම් ඔබතුමා සම්බන්ධ කර ගැනීමට යම් කිසි දුරකථන අංකයක් මේ ස්ථාවර ප්‍රකාශ කරන්න පුළුවන් අදටත් ඔබ වෙනුවෙන් දැනුම බෙදා දෙන්න ඒ වගේම ඔබ වෙනුවෙන් උපදේශන සේවාවන් කරන්න අවශ්‍ය නම් අපි නොමිලේ යට ලබා ගන්නවා ඔව් ඒ තුමාගේ මේ මේ කාය වදන ආයතනයේ ඇතරම ඔබට යම් අපහසුතාවයන් තියෙනවා ආර්ථික අපහසුතාවයන් ඔහු උදව් කරන්න ලෑස්ති ඒක තමයි ඔහු මේ අවුරුදු 75ක් තිස්සේ ඔහු ලබාගත් දිනය සහ ඒ ඔහු ලබාගත් ඇගයීම් අගයන් ඉතින් මේ ශේෂ්ත්‍රයේ වැඩි සිටීමින් ඒ වගේ මානසික දියුණුව අපි ඒ සම්බන්ධයෙන් අගය කිරීමක් කරන්න ඕන ඉතින් ඔහු සම්බන්ධ කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා සහ අපි ඉදිරි මෙවැනිම වැඩසටහනකින් ඔබත් සමග සම්බන්ධ වෙමු. ඉතින් ආයුබෝවන් ඔබතුමාට. සියලු දෙනා මේ සම්බන්ධයෙන් වැඩකට ඔබතුමාට බොහෝකින් ස්තුතිවන්ත අතර මේ වැඩසටහන වලින් නැවත සමුවෙමු කියලා ආරාධනා කරමින් අපි සමග ස්තුතියි.